அப்போ என் முன்னாடி சொல்லுது நான் மாத்தரேன் பிளிகானோ அது அபி බලමු කොහොමද පාන්වලින් රෝල් සදන්නේ කියලා. ඉතින් මේ විදිහට රෝල් සදන්න හරිම ලේසියි වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ නිසා ඔයාලට මේක උදේ කෑමට හරි තේ බොන වෙලාවට හරි හිතුනේ ගමන් හදන්න පුළුවන්. ඒ වගේම මේක හදන්න වැඩි අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු එහෙනම් කොහොමද මේ පාන්වලින් රෝල් සදන්නේ කියලා. මුලින්ම රෝල්ස් එකේ පිරවුම හදන්න යන්නේ මම මෙතන අරන් තියෙනවා අල ග්‍රෑම් 250ක් විතර ලුණුයි කහයි දාලා තැම්බලා. දැන් ඒ ටික මම මේ විදිහට ගෑරුප්පුවකින් පොඩි කර ගන්නවා. ඉතින් අද මම මේකට ප්‍රධානම පාවිච්චි කරන්නේ අල විතරයි. වෙන කිසිම එළවලු වර්ගයක්වත් මස් මාළු වර්ගයක්වත් එකතු කරගන්නේ නැහැ. ඒ වුණාට මේ විදිහට හදාගන්න පිරවුම හරිම රසයි. ඒ නිසා ඔයාලත් මේ විදිහට හදලා බලන්න. දැන් මම පෑන් එකක් ලිපේ තියලා ඒකට අපතේ හැදි භාගයක් දානවා. ඒකටම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊළඟට ඒකට පොඩියට කපාගත්ත කරපිංචා ටිකක් එකතු කරගන්නවා. දැන් මේ ටික පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ඕන. ඊළඟට මේකට මම පොඩියට කපාගත්ත ලුණු ටිකක් ඒ වගේම මිරිස් ටිකක් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳින් තෙලේ රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. මේ විදිහට රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ ඒකට මම දානවා 3-5 කුඩු තේ හැඳි කාලා කෑලි මිරිස් කුඩු තේ හැන්දක් විතර එකතු කර ගන්නවා. ඊළඟට රස අනුව ලුණු ටිකක් දානවා. දැන් මේ ටික හොඳින් මිශ්‍ර කර ගන්නවා. මේ වෙලාවදී ලිපේ රසනේ අඩුවෙන් තියාගන්න. දැන් මම ඒකට කලින් පොඩි කරගත්තු අල ටික එකතු කර ගන්නවා. එකතු කරලා හොඳින් මිශ්‍ර කර ගන්නවා. මේ විදියට හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ ලිප ඔෆ් කරලා අපි පිරවුම පැත්තකින් තියාගමු. ඊළඟට මේක හදන්න යද්දී අපි පාන් වලින් මම මෙතන පාන් පෙති කිහිපයක් අරගෙන තියෙනවා. පාන් පෙති වල මේ විදියට වාටි ටික කපලා ඉවත් කරගන්න ඕන. ඉතින් මේ තින් මම වාටි කපලා ඉවත් කරගත්තු පාන් පෙති ටික ඊළඟට රෝලින් පින් එකක් අරගෙන මේ විතර හොඳින් අත තද කරලා පෙති ටික තුනි කරගන්න ඕන. ඉතින් ඔයාලට රෝලින් පින් එකක් නැත්නම් පිරිසිදු බෝතලයක් අරගෙන මේ විදියට තුනි කරගන්න පුළුවන්. දැන් මම මේ විදියට ඔක්කොම ටික තුනි කරගෙන ඉවරයි. දැන් මම වතුර ටිකක් අරගෙන තුනි කරගත්තු පාන් පෙති වල වටේට ගානවා. ගාලා මැද්දෙන් පිරවුම තියලා මේ විදිහට දෙකට නවනවා. ඉතින් ඔයාලට කැමති හැඩයකට මේක හදාගන්න පුළුවන්. දැන් මම මේ විදිහට හොඳින් වතුර ගාපු කොටස් අතින් තද කරලා සීල් කරගන්නවා. එතකොට ඇතුලේ තියෙන පිරවුම එළියට එන්නේ නැහැ. අපි තව එකක් බලමු. මේ විදිහට වටේට වතුර ගාලා පිරවුම තියාගන්නවා. මේ විදිහට හොඳින් වතුර ගාලා සීල් කරන්න ඕනේ නැත්නම් බදිනකොට මේ රෝල් එක ඇරෙන්න බලනවා. මේ තියෙන්නේ මේ විදියට හදාගත්තු රෝල්ස් ටික. දැන් මේ ටික දවට ගන්න මම අද බිත්තරයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් බිත්තරේ වෙනුවට පාන් පිටි ටිකකට වතුර දාලා බැටර් එකක් හදාගන්න. හදාගත්තු රෝල්ස් ටික දැන් මම බිත්තරවල හොඳින් තවර ගන්නවා. බිත්තරවල තවරපු ගමම පාන් කුඩු වල දාලා මේ විදියට හොඳින් තවර ගන්න ඕන. මේ විදියට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් හොඳින් වියලි කන්ටේනර් එකක දාලා ෆ්‍රීසර් එකේ තියන්න. එතකොට ඔයාලට අවශ්‍ය වෙලාවට බදින්න විතරයි තියෙන්නේ. දැන් මම රෝල්ස් ටික හදාගෙන ඉවරයි. එහෙනම් දැන් අපි බදිමු. මේ ටික හොඳට දෙපැත්ත රන්වන් පාට වෙනකන් ලිපේ සාමාන්‍ය රසයෙන් බදින්න ඕනේ. දැන් දෙපැත්තම හොඳ ගාන්ට රන්වන් පාට වෙනකම් බැදලි ඉවරයි. මම දැන් ඒ ටික තෙල් වලින් ඉවත් කර ගන්නවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. හරිම ලේසියි.
ඒවගේම අපි රෝල්ස් කන්න ආස වුණත් හදන්න අමාරු නිසා ගොඩක් වෙලාට ගෙදරදී හදන්න කම්මැලිනේ. ඉතින් මං හිතනවා ආලාදීන් පස්සේ නම් කම්මැලි වෙන එකක් නැහැ. හිතන ගමන් ආසාවෙන් රස විඳින්න ඉක්මනටම හදාගන්නේ කියලා. එහෙනම් අපි දැන් බලමු පාන් වලින් හදාගත්තු රෝල්ස් කොහොමද ඇතුළේ තියෙන්නේ කියලා. පේනවා ඇති ඔයාලට හොඳ ගානට මේක බැදිලා තියෙන හොඳ ක්‍රන්චි ගතියක් තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් මං හිතනවා මේ රෙසිපි එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් අපේ ඇමුල සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් දවසක මේ වගේ රසවත් කෑමකින් නැවතත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.